ये पार्लिमेंट प्रश्नवारे मन सभागत करा ये प्राक्तन बैंकुइंग निकूट करना बैंकु पोता मैं पार्लिमेंट वाट प्राक्तन बैंकुए वाहन वाली इन्हें मंत्री और इन्हों आपावा मामा इलिदराव करा समर्थन हो रहा क्या मागे पेना हान वेला तीनों आदमी के दिमाग हितें मैं वाके वैरिद्यक पेनवा ना एक अपराध परीक्षण डिपार्टमेंट हो मैं संबंध उपतुमा हाप प्रश्न अग मैं तुम्हारे तो मुदाल में तुम्हारे यात्री होम कर ला पिल्तुरा क्लबादी में रात बाला पुरुत्व एनो मैं मुदाल होयला हादबु गेवाल गिनतीबा पाऊगे काल मैं हो रहा का आप एवा गिनतीबे के साधारण है मैं तावत थोड़ा का मन तुवेला आने मैं तुम्हा मैं का अवस्था वाक कर मैं हो रहा कर पुत्र गेवाल गिनतीबा एक हम दाई की ना आगे ए मना मैं पत्ते एक कुटा तीन हम मैंने कहता ना कि तुमने मैं हाँ पंख हो रहा काल रात में क्या है मैं पत्ते तुम्हारा भाई होना है तुम्हारे तो की हुए किरण है वो तुम्हारे वो तुम्हारा हो रहा नौका इन नहीं थी तुम क्यों हो रहा का आपका टिके गिनती पर प्रश्न नहीं किया वो तुम्हारे हो रहा नौका नहीं थी मैं चौदह ना करना मैं पैसे का उरा रोड इन्हों ने वाला आंडवे देवनी प्रश्न है यार नहीं थे मुरु राटे में इंदन नेतुव महाजनिया स्वयं इंद्री नीति दापु तत्व तीन आईओसी पेट्रोल शेड गाव किलोमीटर गणन दिग पोलिंग वाहन पोलिंग ऐतिहासिक तीन ने दी एहमत ये दी मटा पेन ने मैं सभा के भी अगमती वर्या इन्नो किया बालशक्ति अमित तुम्हारे इन्नो किया कलिंदा आपु प्रश्न वाले उत्तर देने वाटा वाड මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන මහජනයාට කවුද මොකද්ද කියන්නේ රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන නැහැ මහජනයාට පේන නැහැ දැන් අපි විපක්ෂයේ හිටියයි කියලා අපි මේකෙන් කාලකන්ණි සන්තෝෂයක් ලබන්නේ නැහැ කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගැමති කරාම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා එතනින් පොට පෑදෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ කරුණාකරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උස්සන්න වෙන නොදී කරුණාකරලා අපි මේ පක්ෂ ටික එකතු වෙලා සාකච්ඡා කරලා සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනා ගන්න වැඩපිළිවෙළ ලකට යන් ඒක නොකර මේ නිකන් අපි පරණ දාපු ප්‍රශ්න වලට උත්තර දෙදි මොකද්ද මේ කරන්නේ අපි මේ සෙල්ලමක්ද කරන්නේ ගිනි කන්දක මේ රට තියන්නේ ගිනි කන්ද උඩින් ඉඳගෙන අපි වෙන වෙන ටෙනිස් බෝල ගහනවා මෙතන අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා මල්වතු අස්ගිරි අනිකුත් විකාය වලට මහානායමිරු කිව්වා මේ අපේ විමල් මැතිතුමාගේ යෝජනාව සභාන යෝජනාවක් උන්වහන්සේලා ජනාධිපතිවරයා යෝජනා කළා tie ඉතින් අපි සූදානම් මේක ගැන සාකච්ඡා කරන්න පක්ෂයක් අවුලා අපි සූදානම් ජාති කාඩුවක් හදන්න අද අපි බාරගත්තු වැඩේ කරමු ඊට පස්සේ වෙනම සාකච්ඡාවක් කරන්න ඕකට මේ පක්ෂ නායක රශ්මිදි ගත්ත තීන්දුවක් මේක වෙනස් කරන්න හදන්න එපා මේක දිහා බලන් ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද කියලා මම මෙහන්නේ ඇයි අපි ඒක ගැන සංවේදී නොවන්නේ ඒ අසංවේදී පාර්ලිමේන්තුවක් කියලා පෙන්වන එකද අපේ වගකීම ඒ තත්වයෙන් බේරගන්න මොකද්ද කරන්නේ ඒකට අලබතල ගැන කතා කරා කියලා මොකද්ද තේරුම අහන්න පත්තරේට කතා කරන්නේ නැතුව කණ්ඩායම් රැස්වීම කතාලා තීන්දුව తీරන ගන්න එහෙම නැතුව පාර්ලිමේන්තුව රැස් කරන්න එපා එනම් අපි පාර්ලිමේන්තුව රැස් වුණාම ඔබතුමාලා ආවිල්ලා ටීවී එකට කතා කරා මේක විපක්ෂ නායකවරයාටයි ඉස්සෙල්ලම බාර දුන්නේ අගමැතිකම ගන්න කියලා. ඒක ගත්තේ නැහැ. නැහැ කියනවා නම් දීපු ලියුම මම පෙන්වන්න. දීපු ලියුම සභාගත කරන්න. මට ජීවුරුන් දෙන්න වෙලාවක් දෙන්න කියලා දීපු ලියුම සභාගත කරන්න. කරුණාකරලා ඔබතුමාලා මේක කරගෙන යන්න දෙන්නේ නැත්නම් සභාවේ වැඩ කටයුතු මම නතර කරනවා. අගමැතිකම පිළිබඳ කලබලයක් ඒගොල්ලන් මේගොල්ලන්ට ඇති. නමුත් මේ රට ඉස්සරහට ගෙන යන්න ජනාධිපතිතුමා ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ආරාජක කිරීම නොදැනුවත්ව ඉටු කරන සමහර අය ඒ ආරාජික කිරීමේ මහා අපරාධයට උදව් වෙනවයි කියන ටික මතක තියාගන්න. සජබේ නියෝජනය කරන හරිම් ප්‍රනාන්දු ඇමතිවරයා කියන චෝදනාව. එතුමා කියන කාරණේ ඇත්තද කියලා බලා ගන්න නම් මුලින්ම කරු කතා නැගෙන බෙල්ලේ තියෙන කළු සාටකේ තියනවාද කියලා හොයන්න. අපි අතර ඝර්ණයක් ඕනේ නැහැ මේ වෙලාවේ මම ගියා කියන එක ඔයගලන්ට අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ ස්වයන් තීරණයක් ගත්තේ නිර්පාක්ෂික වෙන්න. මම තාම කිව්වේ ඇත්ත මොකද්ද කියන එක. මේ තෙල් ප්‍රශ්න 10 වෙනිදා විසලා විසඳන්න ඕනේ. බැරි නම් අපි එකෙන් තීන්දුවක් ගන්න ඕනේ. වගකීම ගන්න තමයි මෙතනට ආවේ. තෙල් ටික දුන්නා නම් ගෑස් ටික දුන්නා නම් තෙල් ප්‍රශ්න ඉදලා ඉතුරු වෙන්නේ පොහොර දුන්නා නම්. අද තිබුණා වගකීතු ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඔබතුමාට. ඔබතුමාට මේ කවුරු බයිලා ගැහුවත් වැඩක් නැහැ. ඔබතුමා රටට ආදරේ නා. රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කතානායකවරයා නා. ඔය අගමැති නෙමේ ජනාධිපති නෙමේ මේ පාර්ලිමේන්තුව හරහා මේ ප්‍රශ්න ටික කතා කරන්න පුළුවන්. මේ ලේඛනය හදන්න තිබ්බ ඔබතුමාට. ඔබතුමාට චෝදනා කරන ඔබතුමා හරි වැරදි විදිහට ඉඳගෙන ඉන්නේ. අපේ පක්ෂයේ අගමැතිකම ගත්තද නැද්ද කියන කාරණේ රට දන්නවා. අපි කොන්දේසිත් එක්ක මේ වගේ හරක් එක ගිලා වාඩි වෙන්න අපි කැමති නේ නෑ. එහාටයි මෙහාටයි යදින්. අද මී හරකයි එලා හරකයි වගේ. හැබැයි ඒක දැක්කේ නෑ. අමති කට්ට සහ තවත් දේවල් එක්ක ඒක ගිලා වාඩි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ ජනාධිපතිත් එක්ක වාඩිලා මේ රටේ කාලකන්ණි කරන්න ඕනාවක් නෑ කරු කතා නෑ. නාවික හමුදා වලට අවශ්‍ය කරන මුර සංචාරය කරන්න අවශ්‍ය කරන ඩීසල් ටික නෑ. ඒ නිසා උතුරේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ ආරක්ෂක අංශ වලට යන්න විදියක් නෑ. මූද ආරක්ෂා කිරීම සඳහා විශාල ඉන්දියානු ධීවරයන් ප්‍රමාණයක් ලංකාවේ මූද ආක්‍රමණය කරලා මසුන්න අල්ලන වැඩපිළිවෙළකට දැන් ගිහිල්ලා තියෙනවා.